අයිබුවන් අපි අද වියලි කලාපයේ මහලුප්පල්ලම ශ්‍රේෂ්ඨ භූග පරීක්ෂණ සංවර්ධන ආයතනයට ඇවිල්ලා ඉන්නවා ඔබට පේනවා ඇති මගේ පසුබිමින් විශේෂ මල් වගාවක් මේ ලොකු ලුණු කොහොමද මේ ලොකු ලුණු මල් වගාවක් සිදු කරන්නේ නොවේසේන කුමකටද මෙවැනි මල් වගාවක් සිදු කරන්නේ මොකද මේක තියෙන අවශ්‍යතාවය කොහොමද මේ විදිහ වගාවක් තුලින් ඔබේ ආර්ථික ශක්තිමත් කරගන්නේ මේ ගැන තමයි අද වැඩසටහනින් ඔබත් එක්ක අපි සාකච්ඡා කරන්නේ මේ ගැන ඔබව දැනුවත් කරන්න අපිත් එක්ක එකතු වෙනවා මහලුප්පල්ලම ශේෂ්ඨ භූග පරීක්ෂණ හා සංවර්ධන ආයතනයේ සහකාර අධ්‍යක්ෂ පරීක්ෂණ බුද්ධික මහත්මයා අයිබන් අයිබන් හොඳයි අපිට කියන්න මොකද්ද මේ වගාව මොකද්ද මේකේ තියෙන ප්‍රයෝජනය ඔදිලානේ ඇත්තටම මෙතන අපි මේ කරලා තියෙන්නේ බීලෝණු වල බීජ වගාව. හා. එතකොට අපි සාමාන්‍යයෙන් බීලෝණු කන්න දෙකක් තුල සිද්ධ වෙන භෝගයක් සම්පූර්ණ යාගේ ජීවන චක්‍රය ගත්තොත්. හ්ම්. එතකොට අපි පළවෙනි කන්නේදී බීජයක් හිටවලා ඒ කන්නේ ඉවර වෙනකොට සාමාන්‍යයෙන් අපි යල කන්නේ ඒකට පාවිච්චි කරගන්නේ. යල කන්නේ අවසානයේදී අපිට හම්බ වෙනවා ලුණු ගෙඩි. හ්ම්. එතකොට ඒ අසන්න නෙලලා අපි ඒවා වසන්තිකරණ කියන ක්‍රියාවලියකට ලක් කරලා ඊට පස්සේ මහ කන්නේදී අපි මේ විදිහට හිටෙව්වහම එයා මලක් ලබල දෙනවා. එතකොට මේකේ අවසාන ප්‍රතිඵලය වෙන්නේ ලුණු ඊළඟ ලුණු කන්නේ සඳහා අවශ්‍ය කරන බීජ නිෂ්පාදනය කිරීම. බුද්ධිමත් අපිට දැන් ඔබ කතාවේදී අහන්න ලැබෙන වසන්තිකරණය කියලා මදයක්. මොකද්ද වසන්තිකරණය කියන්නේ? වසන්තිකරණය කියලා කියන්නේ අපි ඇත්තටම අක්‍රීය තත්ත්වයේ තියෙන ලුණු ගෙඩියක් සීතලකට ලක් කරලා එයාට පැලවීම හැකියාව ලබා දීම තමයි එතනින් කරන්නේ. එතකොට ඒ වසන්තිකරණය කියන දේදී අපි මේ ලුණු ගෙඩිය ලක් කරනවා සෙන්ටිග්‍රේඩ් අංශ 10ක 14ක වගේ පහළ උෂ්ණත්වයකට. හා හා. එතකොට සීතලකට ඇත්තම කියනවා. එතකොට එහෙම කෙරුවට පස්සේ මෙයාට හැකියාවක් එනවා අංකුර මතු කරන්නත් මුල් මතු කරන්නත්. ඒකෙන් තමයි එයා ඊළඟ වර්ධක අවස්ථාව ඇති කරගන්නේ. ඒවා තමයි අපි මෙහැම හිටවලා මේ මට්ටමට ගෙන්නන්නේ. ලොකුලුණු දැන් මල් වගා කරලා බීජයක් ලබා ගන්නවා. මේ බීජ අපේ ඊරන් කන්නේ ලොකුලුණු අපේ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා. එතකොට අපිට කොයිතරම් විතර අවශ්‍යතාවයක් තියෙනවද මේ බීජ ලංකාවේ දැන් සාමාන්‍යයෙන් ගොල් මහතුරුන්ට හිටවන්න අවශ්‍ය. ඔව් මොනතරම් අවශ්‍යතාවයක් තියෙනවද? දැන් අපි ගත්තොත් දෙන්නනේ මෙහෙමයි. ලංකාවේ අපි වගා කරන ලුණු වගා කරන බිම් ප්‍රමාණය ගත්තොත් ඒක හෙක්ටයාර 5500 ඉඳන් 6500 දක්වා වෙනස් වෙනවා. සාමාන්‍ය හෙක්ටයාර එකකට අපිට ඕන කරන බීජ ප්‍රමාණය තමයි කිලෝ 6ක් 7ක් අතර ප්‍රමාණය. එතකොට එහෙම බැලුවොත් එහෙම අපි ওই හෙක්ටයාර අපි 6500 වගා කරන්න අපිට කිලෝ 42000යි 50000යි අතර විතර ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා රටේ. ඉතින් අපි 100%ක්ම තාම බීජ අවශ්‍යතාවයේ අපේ රටේ නිෂ්පාදනය වෙන්නේ නැහැ. ඒක හඳ අපි කිලෝ 5000යි 10000යි අතර ප්‍රමාණයක් හැම වෙලාවෙම පිට රටින් ආනයනය කිරීමක් කරනවා. ඉතින් අපිට අවශ්‍යතාවය තියෙන්නේ ලංකාවේ තියෙන මේ බීජවල ගුණාත්මය වැඩි මේ ප්‍රභේද දෙපාර්තමේන්තුව හඳුන්වලා දීලා තියෙන MIBO1 කියන ප්‍රභේදය, දඹුල්ල සිලෙක්ෂන් කියන ප්‍රභේදය, එහෙම නැත්නම් දඹුල්ල වර්ණය, එහෙම නැත්නම් දඹුල්ල දඹුල්ල රතු වර්ණය, එහෙම නැත්නම් දඹුල්ල රෙඩ් සාමාන්‍ය ගොවි මාතෘ පාවිච්චි කරනවා. මේවා තමයි දේශීය බීජ කියන්නේ. ඒතර මේ බීජ වලට තමයි ලොකුම ඉල්ලුම තියෙන්නේ. ඒ බීජ තමයි ඔය කිලෝ එක රුපියල් 20,000ට 28,000ට ගිහිල්ලා තියෙන්නේ. ඔතනට දැන් මේ විදිහ වගාවක් සිදු කරනකොට විශේෂයෙන් අපි අනුගමනය කරන්න ඕන තාක්ෂණික ක්‍රියාමාර්ග ඇති. ඒ ගැන පොඩ්ඩක් විස්තර කරන්න. මේ ලුණු වගාව කියන දේ කරගෙන යද්දි සම්පූර්ණයෙන්ම රසායනික ද්‍රව්‍ය උඩ රසායනික පොහොර උඩ විතරක් මේ වගාව කරගෙන යන්න බෑ. එතකොට හැම වෙලාවෙම කාබනික ද්‍රව්‍යයත් අපි සාමාන්‍යයෙන් කියනවා හෙක්ටයාර එකකට ඒ කියන්නේ වර්ග මීටර 10000කට ටොන් 10ක්. ඒ කියන්නේ වර්ග මීටරයකට කාබනික ද්‍රව්‍ය කිලෝ එකක්වත් අඩුම තරමේ දාන්නේ කියලා. එතකොට වර්ග මීටරයකට අපිට අඟුරු 10යි අඟුරු වගේ දේවල් 10යි අලු නෙමෙයි 10යි අඟුරු වගේ දේවල් ග්‍රෑම් 500 ඉඳන් කිලෝ 3කට යනකම් විතර තමුන්ට හැකි ප්‍රමාණයෙන් දාන්න පුළුවන්. ඒ කියන්නේ එකපාරම දාන්න අවශ්‍ය නැහැ. 10 අඟුරු වගේ දේවල් නම් අපිට පුළුවන් කන්නේ කන්නේ චුට්ට චුට්ට හරි තමුන්ට පුළුවන් විදිහට එකතු කරලා අර ප්‍රමාණය ඇති කරගන්න. මොකද 10 අඟුරු වගේ දේවල් මේකේ විනාශ වීමක් වෙන්නේ නැහැ. එතකොට මේ ලුණු වගාව කරගෙන යද්දි රසායනික පොහොර භාවිතා කිරීම කියන එක වැදගත්. ඒ වගේම මම ඉස්සෙල්ලා කිව්වා කාබනික ද්‍රව්‍ය පාවිච්චි කිරීමත් වැදගත් කියලා. එතකොට රසායනික ද්‍රව්‍ය පාවිච්චි කිරීමේදී ලුණු වගාව මල් වගාව කරගෙන යද්දි විශේෂත්වයක් තියෙනවා. මේකේ මූලික පොහොර විදිහට අපි යූරියා පාවිච්චි කරන්නේ නැහැ. එතකොට අපි එතන පාවිච්චි කරන්නේ TSP කිලෝ 100ක් මේ හෙක්ටයාර එකකට, MOP කිලෝ 50ක් හෙක්ටයාර එකකට. ඊට පස්සේ අපි යූරියා පාවිච්චි කරන එක කරන්නේ මේ බල්බ පොළවේ හිටවල සතියකට පස්සේ කිලෝ 50ක් තමයි යූරියා පාවිච්චි කරන්නේ පළවෙනි මතුපිට පොහොර විදියට. එතනින් පස්සේ
විශේෂ අවස්ථාව තමයි ඊළඟ පොහොර දිනේ දාන දිනේ තීරණය වෙන්නේ මේක හිටවලා දවස් 45 හෝ හිටවපු බල්බ වලින් 80ක මල් මතුවෙන අවස්ථාව කියන එකෙන් ඉස්සලාම වෙන අවස්ථාව තමයි ඊළඟ පොහොර දාන දවස වෙන්නේ. එතකොට උදාහරණයක් විදිහට ගත්තොත් මල් වගාවට මල් 180ක් පිපිලා නැති වුණත් දින 45ක් ගත වෙලා නම් එදාට තමයි දෙවනි මතුපිට පොහොරේ දීම කරන්න ඕනේ. එහෙම නැත්නම් වගාවේ දින 45ක් ගත නොවුණත් 180ක් මල් පිපිලා තියෙනවා නම් උදාහරණයක් විදිහට දින 30කින් 180ක් මල් පිපිලා තියෙනවා කියලා හිතන්නකෝ. එහෙම නම් එදාට තමයි පොහොර දාන්න ඕනේ. එතකොට ඒ දෙවනි මතුපිට පොහොරේ දීම වගාවේ තත්ත්වය අනුව තමයි තීරණය වෙන්නේ. ඒකෙදී අපි පාවිච්චි කරන්නේ යූරියා කිලෝ 75ක් සහ MOP 25ක්. බුද්ධිමත්ම දැන් මේ විදිහේ මල් වගාවක් අපි බොහෝ විට ගොවි මහතුරු අපි දැකලා තියෙන ශේෂ්ත්‍රවල බොහෝ විට මේ එලිමහන් ශේෂ්ත්‍රයක තමයි මේ මල් වගාව සිදු කරන්නේ. නමුත් ඔබ මේ ආවරණය කරපු වගාව බීමක තමයි අපි මේ ඉන්නේ. ඔව්. මේකේ මොකද්ද විශේෂත්වය? දිලානේ ඔයි කියපු දේ හරි. ඒක හේතුව තියෙන්නේ අපි මේ ඔයාලා ඉන්න මේ අපි ඔක්කොම ළම ඉන්න මේ ආවරණය කියන්නේ මෙතන තමයි දෙපාර්තමේන්තුවේ දඹුල්ල වර්ණය කියන එකේ මූලිකම බීජ ටික හැදෙන තැන. හ්ම්. එතකොට සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම අපි කියනවා මේ අභිජනන බීජ කියලා. මේ අභිජනන බීජ කියන දේ තමයි අපි බීජ හරෝපණ ද්‍රව්‍ය මධ්‍යස්ථානයේ හරහා බෝ කරලා ඉවරලා ගොවි මහත්තුර අතර බෙදලා දෙන්නේ. එතකොට මේ ඒ ප්‍රවේණි ලක්ෂණ ඔක්කොම තියෙන්නේ මේ ප්‍රභේදයට අදාළව මේ තියෙන මේ මේ කෑල්ල ඇතුලේ. හා හා. ඉතින් ඒක හන්දා අපි මේවා පරපරාගණයේ වෙන එක නවත්තන්න. ඒ කියන්නේ පිටින් ඇවිල්ලා පරාග ඇවිල්ලා වෙන ප්‍රභේද එකතු වෙන එක නවත්තන්න අපි මේ වගේ ආවරණයක් පාවිච්චි කරනවා. ලුණු වගාවක් ගත්තොත් ක්‍රුමින්ගෙන් තමයි ප්‍රධාන වශයෙන්ම පරාගණය වෙන්නේ. ඒතකොට මේ ක්‍රුමි ප්‍රතිරෝධී දැල් ගහලා ආවරණයක් ඇතුලේ කරන එකකින් බලාපොරොත්තු වෙන්නේ පිටස්තර පරාග අරන් එන ක්‍රුමියෙක්ගෙන් මේ වගාව හානි මේ මේ පරාගණය නොවීම ස්ථිර කරගන්න. හරි. බුද්ධිමත් මේ කියන විදිහට ඇත්තම එක එක ලුණු වර්ගවලට ආවේනික ලක්ෂණ තියෙනවා. මේ ලක්ෂණ මිශ්‍ර වීම වළක්වා ගැනීම තමයි මේ විදිය ආවරණයක් යොදනකෙ වැදගත් වන්නේ. ප්‍රමාණාත්මකව ගුණාත්මකව ඉහළ බීජ අස්වැන්නක් ලබා ගැනීම සඳහා මේ මල් පරාගණය ඉතාම වැදගත්ය. බුද්ධිමත් අපිට කියන්නේ කොහොමද මේ මල් පරාගණය කරන්නේ මොකද මේකේ තියෙන වැදගත්කම? මේමයි දැන් ඇත්තටම මේ මලක් පිපුණා කියලා දැන් මේ වගේ ආවරණයක් ඇතුළේ අපි වගාව කරගෙනට මේකට බාහිර සත්තුන්ට එන්න හැකියාවක් නැහැ. හරි. එතකොට අපිට සිද්ධ වෙනවා මේ වගේ වෙලාවකදී මේ මලක් ඒ ක්‍රුමින්ගෙන් වෙන කාර්යය අපිම කරගන්න. හරි. එතකොට අපි කරන්න ඕනේ මේ මල පරාගණය කිරීමක් කියලා කරන්න ඕනේ. එතකොට මේ මල පරාගණය කරන්න කියන එක දැන් ගොවි මහතුරුන්ගේ ලොකු අදහසක් තියෙනවා දවල් 9යි 12යි අතර විතර මේක කෙරුවොත් හරි කියලා. එහෙම එකක් නැහැ. මේ පරාගණය කියන එක තීරණය කරන්නේ අපි මලක් ඇල්ලුවට පස්සේ මලේ පරාග අපේ අතර ගෑවෙනවද නැද්ද කියන තීරණය උඩ. එතකොට මේ පරාග ගෑවෙන වෙලාව තීරණය වෙනවා ගොඩාක් ප්‍රශ්න තියෙන දවසක දැන් අපි දැන් ඉන්නකොට අපිට දැනෙන අද ටිකක් ප්‍රශ්න වැඩි දවසක්. ඉතින් ඒ වගේ දවසක උදේ 8 විතර වෙනකොටත් මේ පරාගේ මලෙන් පිට වෙන්න පටන් ගන්නවා. එතකොට ඒ වෙලාවේ අපි පරාගණය කරන්න වෙනවා. එහෙම නැත්නම් ඉරේලිය තදර තියෙන දවසක් වුණොත් ඒත් පරාග ඉක්මනින් පිට වෙනවා. නමුත් අඳුර තියෙන දවසක රස්නේ අඩු දවසක් වුණොත් එමෙ හැන්දෑවේ දෙක තුන වෙනකනොත් සමහර වෙලාවට පරාග පිට වෙන්නේ නැහැ. එතකොට වෙලාවක් ගැන නෙමෙයි අපි බලන්න ඕනේ මේ මලේ තියෙන ඇත්තම தত্ত্বය බලලා තමයි අපි මේ පරාගණය කිරීම කරන්න ඕනේ. ඒක තමයි ගොවි මහත්තුන්ට දෙන්න තියෙන විශේෂම පණිවිඩය. මොකද ගොඩාක් අපි මල් වගා කරන ගොවි මහත්තුන්ගේ අස්වන බීජ අස්වන අඩු වෙන්න ප්‍රධානම හේතුව වෙන්නේ නිවැරදි විදියට පරාගණය නොකිරීම. ඒ කියන්නේ ඇත්තටම ඔබ දුණු මල් වගාවක් කරනවා නම් මේ පරාගණය කියන එක ඉතාම වැදගත් දෙයක්. ඔබ ප්‍රායෝගිකව පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්නට ඕනේ මේ මල අතගාලා පරාග පිට වෙනවද කියලා. ඒ අවස්ථාවේ නම් ඔබට පරාගණය සිදු කරන්න පුළුවන් බව තමයි බුද්ධිමත්ම කියන්නේ. අපිට මේක කරන්නේ කොහොමද කියලා පොඩ්ඩක් විස්තර කරමු. ඔව්. එතකොට මේ ලුණු මලක් ගත්තොත් මේක පුෂ්ප මංජරියක් කියලා අපි කියන්නේ. එතකොට මේකක සාමාන්‍යයෙන් ලංකාවේ තත්ත්වයේ යටතේ මල් 150 300ක් අතර විතර පොඩි පොඩි පුෂ්පිකා ඒවා කියන්නේ. ඒවා හිටිනවා මේ එනවා සාමාන්‍යයෙන්. එතකොට මේ මලක් පරාග මේ පිපෙන අවස්ථා ගත්තොත් එහෙම අපි දැන් උදාහරණයක් විදිහට ගොයන් ගැන හිතුවොත් එහෙම අපි ඒක පිළිවෙලකට මල් පිපෙන්නේ. නමුත් මේකේ එහෙම එකක් නැහැ. මේකේ එක එක මල් පිපෙන්නේ එක එක දවස්වල. එතකොට උදාහරණයක් විදිහට ගත්තොත් මේක පළවෙනියෙන් පිපෙන අවස්ථාව වෙනකොට මේ පොඩි පුෂ්ප මංජරියක් පළවෙනියෙන් පිපෙන්නේ යා පිරිමි මලක් හැටියට. එයා දවස් 3ක් විතර යනකම් පිරිමි මලක් විදිහට ජීවත් වෙනවා. දවස් 3 ඉඳන් දවස් 6ක් 7ක් විතර යනකම් එයා ගැහණුත් නෙමෙයි පිරිමිත් නෙමෙයි. එයාගේ පිරිමි කොටස අක්‍රිය වෙලා යනවා. ඊට පස්සේ ඒ වර්ධනය වෙන්නේ ගැහණු කොටස.
ගැහෙනකොට සවර්ධනය වෙලා දවස් 7ක් විතර යනකොට එයා සම්පූර්ණ ගැහෙනු මලක් විදිහට හැසිරෙනවා. ඒ කියන්නේ මේ එකම මල. එතකොට දැන් මේ පුෂ්ප මංජිරය ඇතුළේ තියෙන මල් ටික පිපිලා ඉවරෙන්න සාමාන්‍යයෙන් දින 15ක් 30ක් අතර කාලයක් ගත වෙන්න පුළුවන්. සමහරට ඉරේලිය අඩු නම් ආලෝක තත්ත්වය ගොඩක් අඩු නම් රස්නේ අඩුයි නම් මේක දින 45ක් විතර යනකම් මේ මල් ටික පිපෙන්න පුළුවන්. එතකොට අද පිපෙන මල පිරිමි මලක් විදිහට ඉද්දි සතියකට ඉස්සෙල්ල පිපිච්ච මල එයා ගැහණු මලක් විදිහට මේ මල් පොකුරෙම ඉන්නවා. ඒ කියන්නේ ගැහණු මලත් පිරිමි මලත් එකම මල් පොකුරේ ඇතුලේ තියෙනවා. එතකොට අපිට පරාගණය කිරීමේදී මේ දෙක එකට මුහුණු කිරීම තමයි අපිට කරගන්න සිද්ධ වෙන්නේ. ඒක හන්ද හැම වෙලාවෙම මේ මලක් බොහොම පරිස්සමින් මල තැලෙන්නේ නැති වෙන විදිහට අතින් මුළු රවුමම අත ගෑවීම කරන්න වෙනවා. එතකොට මේ හැම මලක්ම එකින් එක ඒ විදිහට අත ගාගෙන යන්න වෙනවා. ඒ අත ගන්න දින ගන්න තීරණය වෙන්නේ පරාග යම් දවසක අල්ලනකොට අතේ නොගෑවී තියෙයිද එදාට පරාගණය නවත්තන්න. නැත්තම් ඒ මල් ටිකෙන් ඔයාලට ගන්න තියෙන බීජ ප්‍රමාණය අඩු වෙලා යන්න පුළුවන්. හරි. ඔබ ඇත්තටම වැදගත් දේ තමයි ඔබ දිනපතා සෑම මලක්ම පරාගණය කරන්නට ඕනේ. ඔබේ අතේ පරාග නොගෑවෙන දවසක් එනකම්. ඒක තමයි ඉතාමත් වැදගත් දේ. එතකොට තමයි හොඳ බීජ සහිත මල් පොකුරක් ඔබට අවසානයේ ලැබෙන්නේ. දැන් ලුණු මල් වගාවේදී අපිට එන්න පුළුවන් ගැටලු තියෙනවා නේද බුදුක මහත්තයා සමහර අවස්ථාවල. ඔව් අපි ඇත්තටම විශේෂයෙන් සැලකිලි යුතු ඒවා තමයි මේ දිලිර රෝග දෙකක් ප්‍රධාන වශයෙන් ලුණු වලට බලපානවා. දම් පැලන් සහ ඇන්ත්‍රැක්නෝස් කියන එක. සාමාන්‍ය ඇන්ත්‍රැක්නෝස් රෝගයට අපි ගොයම් හතෝ ඩිස්කෝ කියලාත් කියනවා. දංගරල් ලෙඩේ කියලාත් කියනවා. ඉතින් බොහෝ වෙලාවට මේ මල් වගාවේදී මේ ලක්ෂණ ගහේදී දකින්න පුළුවන් මල් නටුවේ පත්‍රවල පළවෙනියෙන්ම ඉන්නේ සුදුපාට තිත් විදිහට ගිලුණු තිත් විදිහට මේවා කාලයත් එක්ක එකකට එක ලොකු වෙලා එකකට එක සම්බන්ධ වෙලා දම්පැල්ලම් රෝගයේදී නම් දිග ඇහැක් වගේ ලපයක් එනවා ඒක මැද්දේ දම් පාට පැල්ලමක් හිටිනවා ඇහි කලුවින් ගිරියව වගේ හිටින් ඒකයි ඒකට දම්පැල්ලම් ලෙඩේ කියලා කියන්නේ දඟර රෝගෙන්න ඇන්ත්‍රැක්නෝස් වලදී නම් ඕගොල්ලෝ පැහැදිලිවම දන්නවා මේක ගහ ඇඹරිලා විකෘති වෙලා යනවා ඉතින් නමුත් මේ සමහර වෙලාවට හොඳ පරිස්සමක් නැතුව අපි මේ මල් වගාවේදී පරාගණය කිරීම කරගෙන ගියොත් අපිට වර්ධින්න පුළුවන් හැකියාව තියෙනවා හේතුව තියෙන්නේ මේ දම්පැල්ලම් කියන එකේ එක රෝගී අවස්ථාවකද ආසාදනය වෙන අවස්ථාවක් සිද්ධ වෙන්නේ මලත් මල් නටුවත් සම්බන්ධ වෙන තැනට. එතකොට අපිට උඩින් බැලුවට මේක පේන්නේ නැහැ. මල් නටුවේ යටපැත්තෙන් තමයි මේක ආසාදනය වෙලා තියෙන්නේ. එතකොට අපි මේ වගේ මලක් දන්නේ නැතුව මල් පරාගණය කිරීමේදී අල්ලගෙන දිගටම ගියොත් මේ රෝග බීජ දිගටම පැතිරෙනවා අනිත් මල් වලට. එතකොට ඒකෙන් අපි පරිස්සම් වීම වෙන්න ඕනේ. එතකොට ගොඩක් වෙලාවට ගොවි මහත්තු කරන්නේ මොනවා හරි රෝග ලක්ෂණ දැක්ක ගම ඒගොල්ලෝ ඒකට අදාළ නිර්දේශ කරලා තියෙන දිර්ණාශකයක් පාවිච්චි කිරීම. එතනට වඩා වැදගත් වෙන දිර්ණාශක පාවිච්චි කරන්න ඕනේ. නමුත් රෝගයේ වැළඳිලා තියෙන ගස් අයින් කිරීමත් ශාක කොටස් ඉවත් කිරීමත් කියන දේ ඉතාම වැදගත්. නැත්තම් වෙන්නේ හැම වෙලාවෙම ගොවි මහත්තුන්ගෙන් තියෙන ප්‍රශ්නයක් තමයි මේකට නිර්දේශ කරලා තියෙන රසායනික ද්‍රව්‍ය අපි පාවිච්චි කරලා තියෙනවා. නමුත් මේක පාලනයක් වුණේ නැහැ කියන එක. පාලනයක් වෙන්නේ නැත්තේ රසායනික ද්‍රව්‍ය යෙදීම කියන දෙයට කරන්න ඉස්සලා කරන්න ඕන ටික අයින් කරන්න ඇති එක. ඉතින් ඇත්තටම ලොකු ලුණු සත්‍ය බීජ නිෂ්පාදනයේ සඳහා තමයි මේ ලොකු ලුණු මල් වගාව සිදු කරන්නේ. මේ කරුණුවලදී ඔබ විශේෂයෙන් දැනගන්න ඕන කරුණු ගැන තමයි අද බුද්ධික මහත්තයා අපිත් එක්ක සාකච්ඡා කරන්නේ. ඔබට අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මේ කරුණු ගැන අපේ ප්‍රේක්ෂකයන් දැනුමත් කිරීම ගැන. ඔබට මේ ගැන තවදුරටත් තොරතුරු අවශ්‍ය නම් ඔබට පුළුවන් ලියන්න අධ්‍යක්ෂ ශ්‍රේෂ්ඨ භෝග පරිශ්‍රණ හා සංවර්ධන ආයතනයේ මහඉලුප්පළම කියන ලිපියට. එහෙමනම් යරිත් ලැබෙන සතියේ ඔබ හමු වෙන බලාපොරොත්තු වෙන ඔබෙන් සමු අරගෙන යනවා. ඔබට පළබර වාසනාවන්ත එක දවසක් ප්‍රාර්ථනා. Thank you.